අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් SL photo YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයා මේ වෙනකොට smartphone එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් සහ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මාකට් එකේ නැති ඊළඟ මාස කිහිපය තුල රිලීස් වෙන්න නියමිත smartphones පහක් ගැන ඔයාලට කියන්න. ඉතින් ඒකින්ද වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේදී බ්‍රෑන්ඩ් පහකින් ස්මාර්ට්ෆෝන් පහක් ගැන තමයි කතා කරන්නේ. මේවල මිල ආසන්න වශයෙන් රුපියල් 30,000 ඉඳන් 60,000ට වඩා අඩු රේන්ජ් එකේ තියෙන ස්මාර්ට්ෆෝන් ගැන තමයි කතා කරන්නේ. හැබැයි සමහර ස්මාර්ට්ෆෝන් ලංකාවේ ඔෆිෂියල් රිලීස් වුණත් තාමත් මාකට් එකේ මිලදී ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේත් ඔළුවේ තියාගෙන මේ වීඩියෝ එක බලන්න. කොහොමුණත් මේකෙදි මම පළවෙනි ස්මාර්ට්ෆෝන් එක විදියට තෝරගත්තේ ආසන්න වශයෙන් රුපියල් 40,000ට වඩා අඩුවෙන් රිලීස් වෙන්න නියමිත Redmi 10 කියන device එක. සමහර විට මෙන්න මේ device එකේ versions 3ක් ලංකාවට එන්න පුළුවන්. කොහොමනම් Redmi 10, Redmi 10i සහ Redmi 10T කියන විදියට. හැබැයි i සහ t නැති වුණත් අනිවාර්යයෙන්ම Redmi 10 එක release වෙන හින්දා අපි මුලින්ම බලමු මෙන්න මේ Redmi 10 එක ආසන්න වශයෙන් රුපියල් 40,000ට මොන වගේ device එකක්ද කියලා. කොහොම නමුත් මේකේ display එක ගැන ගත්තොත් අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 6.5ක 90 Hz Full HD Plus resolution එකෙන් එන display එකක්. සමහර විට මාකට් එකේ තාමත් අපිට රුපියල් 40,000ට වඩා අඩුවෙන් Full HD Plus device එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ගොඩක් කියලා තියෙන HD Plus කොහොම නමුත් මේකේ 90 Hz refresh rate එකක් සහ මේකේ protection එකක් Corning Gorilla Glass 3 වලින් බලා ගන්න පුළුවන්. ඒකත් ගොඩක්ම ගොඩක් හොඳ දෙයක් මෙන්න මේ price range එකත් එක්ක. කොහොම වුණත් මෙන්න මේ device එක 4GB සහ 6GB විදිහට එන්නත් පුළුවන් වගේම 128GB සහ 256 වලින් ඉලදී ගන්න පුළුවන් වේවි. කොහොම නමුත් මේකේ processor එක ගත්තොතින් MediaTek Helio G88 කියන chipset එක තමයි එන්නේ. ඒකත් ගොඩක්ම ගොඩක් හොඳ gaming chipset එකක්. ඒ වගේම මේකේ quad camera setup එකක් තියෙනවා. Main sensor එකේ megapixel 50කින් 8 megapixel ultra wide එකක් සහ 2 megapixel macro වගේම 2 megapixel depth sensors විදියට. කොහොම නමුත් මේකේ selfie camera වත් मेगापिक्सल 8කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ බැටරි කැපැසිටි එකත් මිලියම්පියර් 5000ක් තියෙනවා සහ 18 වොට් ෆාස්ට් චාර්ජින් වගේම මේකේ ටයිප් C පෝට් එකක් තියෙනවා. ඒ වගේම මේකේ ස්ටීරියෝ ඔඩියෝ සෙටප් එක තියෙනවා. සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකකුත් තියෙන හින්දා ඕවර්ඕල් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් හොඳ රිලීස් වෙන නියමිත ඩිවයිස් එකක් තමයි Xiaomi සමාගමේ Redmi 10 කියන්නේ. ඒ වගේම තමයි ආසන්න වශයෙන් රුපියල් 55,000කට වඩා අඩුවෙන් රිලීස් වෙන නියමිත මෙන්න මේ Infinix Note 10 Pro කියන්නේ. ඉතින් මේකේ Note 10 එක ගැන මම ඔයාලට වීඩියෝ එකක් කරන්න යවිලා දෙනවා. ඉතින් මේකේ Pro version එක තමයි මේ. කොහොම නමුත් මේකේ අපිට අඟල් 6.95ක Full HD Plus 90 Hz refresh rate එකක් ගැන LCD display එකක් තියෙන්නේ. මේ price range එකේ තියෙන ලොකුම display එක කියලා කියන්න පුළුවන්. ආසන්න වශයෙන් අඟල් 7කට සමානයි. හැබැයි මෙන්න මේ device එකේ කිසිම Corning Gorilla protection එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ආසන්න වශයෙන් 55,000 වගේ රේන්ජ් එකට ආවොත් මම හිතනවා එක් ගොඩක් ලොකු අඩුපාඩුවක් වෙයි කියලා. ගොඩක් හොඳ මට්ටමේ ප්‍රොටක්ෂන් එකක් නැති එක. හැබැයි මෙන්න මේ ඩිවයිස් එක රිලීස් වෙන්නේ 8GB RAM එකක් එක්ක, 256GB ROM එකක් එක්ක, සමහර විට 128GB එන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ ප්‍රොසෙසර් එක ගත්තත් අපිට බලා ගන්න හම්බෙනවා MediaTek Helio G95 කින් ප්‍රොසෙසර් එක. ඒක ගොඩක්ම ගොඩක් හොඳ chip එකක්. සාමාන්‍ය මේ වගේ ප්‍රොසෙසර් එකක් ලංකාවේ රිලීස් වෙච්ච කලින් ඩිවයිසස් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 65,000 70,000 වගේ රේන්ජ් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකට G95 කියන්නේ ගොඩක්ම ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඒත් එක්කම මේකේ කැමරා සෙටප් එක ගත්තත් quad camera setup එකක් තියෙනවා. මේන් සෙන්සර් එක මෙගාපික්සල් 64කින්, 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක්, 2 මෙගාපික්සල් මැක්‍රෝ වගේම 2 මෙගාපික්සල් ඩෙප් සෙන්සර්ස් විදියට. ඒ වගේම 16 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් බැටරි කැපැසිටි ගත්තොත් මිලියම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා. 33 වොට් ෆාස්ට් චාර්ජින් එක. ඒ වගේම USB type C සහ ස්ටීරියෝ සවුන්ඩ් එකකුත් මෙන්න මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ආසන්න වශයෙන් 55,000ක රිලීස් වුණොත් ගොඩක් හොඳ ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. මොකද ඩිසයින් එකත් මාරම හොඳයි. ඒ වගේම තමයි තවත් රුපියල් 55,000කට වගේ රිලීස් වෙන්න තියෙන්නේ ටෙක්නො සමාගමේ Camon 17 Pro එක. මේක ඔෆිෂියල් ලංකාවේ අනවුස් කරාට තාමත් මිලදී ගැනීම හැකියාව නැහැ. සමහර විට තව මාසයක් හෝ එකමාරක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් සරලවම බැලුවොත් ගොඩක් හොඳ ඩිසයින් එකක් තියෙනවා. ඒත් එක්කම අඟල් 6.8ක Full HD Plus 90 Hz refresh rate එකක් එක්කෙන LCD display එකක් තමයි එන්නේ. ඉතින් display එකත් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද මෙයාලගේ Full HD Plus resolution එකකින් ආපු display එකක් මේ වෙනකම් මම පාවිච්චි කරලා නැහැ ටෙක්නො සමාගමේ. ඒ වගේම මේකේ 8GB version එකක් එන්නේ 128 හරි 256 හරි මිලදී ගැනීමේ හැකියාව තියෙයි. සමහර විට 256 විතරක් එන්නත් පුළුවන්. කොහොම නමුත් මේක chipset එක ගත්තත් MediaTek Helio G95 තියෙන්නේ. Infinix Note 10 Pro එකේ තියෙන මේකමයි.
මේකින්ද බොහෝ දුරට එකම විදිහේ performance එකක් තමයි මෙන්න මේ devices දෙකේම බලා ගන්න හම්බෙන්නේ. ඉතින් brand එක විතරයි ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි camera setup එක පැත්තට ආවත් 64 megapixel main sensor එකක් තියෙනවා, 8 megapixel ultra wide එකක් තියෙනවා, 2 megapixel macro සහ 2 megapixel depth එකක් එක්ක infinix එකට සාපේක්ෂව ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ මේකේ තියෙන selfie camera එක. මොකද infinix එකේ තිබ්බේ 16 megapixel selfie camera එකක්. හැබැයි මේකෙදි 48 වගේ ටිකක් ලොකු sensor එකක් තමයි selfie camera වලට දාලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ද camera ටිකක් වැඩිපුර फोकस करने के इन्फिनिक्स वाला सापेक्ष टेक्टो नाम हितना गोडा खोंदे डील लगा केला एवागी में तमाई बैटरी कैपेसिटी कहता है मिलियन पर पंद्रह तीनों 33 वोल्ट फास्ट चार्जिंग तीनों सा टाइप सी वगैरह में मेके तापिट स्टीरियो साउंड का एक्सपीरियंस कराना पुला इतने मैंने में हम देव समाहर वेट आसान वाचिंग फनस पंद्रह कराड़ा आडू मैंने में टेक्नो कैमोन 17 प्रो के बलागन न हम बैठी तामत में मैं के पुकीसी में डिवाइस का मैं मैंने कुछ लंका रिलीज चला न है ඉතින් ඒ වගේම තමයි Vivo සමාගමනොත් අපිට ටිකක් upper mid range ගණයට අයත් ස්මාර්ට්ෆෝන් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලගේ Y series එක මේකත් ආසන්න වශයෙන් රුපියල් 55000කට වඩා අඩුවෙන් තමයි රිලීස් වෙන්න තියෙන්නේ. ඒ තමයි Vivo Y53S කියන device එක. ඉතින් මේකෙත් අපිට බලා ගන්න පුළුවන් අල් 6.58 IPS LCD panel එකක්. හැබැයි මේක 90 Hz refresh rate එකක් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම කිසිම gorilla protection එකකුත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම 8GB RAM එකක් වගේම 128GB ROM එකකුත් එක්ක තමයි මෙන්න මේ device එක release වෙන්න තියෙන්නේ. කොහොම නමුත් මේක chipset එක ගත්තත් MediaTek Helio G80 කියන 12 nanometer chipset එක බලා ගන්න පුළුවන්. මේකත් average මට්ටමේ ගොඩක් හොඳ gaming chipset එකක්. සහ මේකෙත් අපිට triple camera setup එකක් තියෙනවා. විශේෂයෙන්ම 64 megapixel main sensor එක සහ 2 megapixel macro වගේම 2 megapixel depth විදියට. ඒත් එක්කම අපිට 16 megapixel selfie camera එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් එක්ක මේකේ බැටරි කැපැසිටි එකත් මිලියන් පීර 5000කින් බලා ගන්න පුළුවන් සහ 33 වෝල්ට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඒ වගේම මේකේ USB Type C සහ ස්ටීරියෝ ස්පීකර් පහසුකම් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අහන්න වශයෙන් රුපියල් 55000කට තමයි මේ device එක රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් අවසාන ස්මාර්ට්ෆෝන් එක විදිහට ගත්තොත් සමහර වෙට ලබන සතියේත් මේක රිලීස් වේද කියලා කියන්න බෑ. ඒ තමයි Samsung Galaxy A03s කියන device එක. ගොඩක්ම ගොඩක් බජට් ඩිවයිස් එකක් වෙයි. මොකද අසන්න වශයෙන් රුපියල් 35000කට වඩා අඩුවෙන් තමයි මේක රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් මේක ඩිස්ප්ලේ එක ගන්න ගත්තොත් අඟල් 6.5ක HD+ IPS panel එකක් තියෙන්නේ. Full HD නෙමෙයි. මේක විතරයි HD+ ආපු ඩිස්ප්ලේ එක මම මේ කතා කරපු ස්මාර්ට්ෆෝන් පහෙන්. ඒ වගේම කිසිම ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. සම්පූර්ණ ප්ලාස්ටික්. සහ මේකේ 3GB RAM එකක් වගේම 4GB RAM එකකුත් එන්න නියමිතයි. ඉතින් මේකේ 32GB සහ 64GB විදියට ඒ වගේ මේකේ චිප්සෙට් එක ගත්තත් MediaTek Helio P35 කියන entry level chipset එක තියෙන්නේ. සහ මේකේ triple camera setup එකක් බලා ගන්න පුළුවන්. 13 megapixel main එකක් සහ 2 megapixel macro, 2 megapixel depth විදියට. හැබැයි selfie camera එක megapixel 5කින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම milliampere 5000ක battery එකක් සහ 15 watt fast charging loop. අපිට තාමත් හිතා ගන්න බෑ fast charging කියවම අඩුම ගානේ 18 watt එකක් තියෙනවා. තාමත් Samsung ලා 15 වෝල්ට් දීලා කියනවා ෆාස්ට් චාර්ජින් කියලා. කොහොම නමුත් මේකත් අපිට ස්ටීරියෝ සවුන්ඩ් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ කතා කරපු ස්මාර්ට්ෆෝන් පහෙන් බජට් එකට හරියන හොඳම ස්පෙસિෆිකේෂන් තියෙන්නේ Redmi 10 එකේ. හැබැයි ඉතින් මේ වලත් ගොඩක් දුරට සිග්නල් ප්‍රශ්න සහ පොඩි පොඩි ඩියුරබිලිටි ප්‍රශ්න හින්දා මොන විදියට ලංකාවේ මෙන්න මේ device එක සෙල් වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක අරන් ආවේ වා ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවනම් මේ කාලෙදි ගන්න බැරි කෙනෙක්ට තව මාස එකක් හෝ දෙකක් ඇතුළත තුළ රිලීස් වෙන්න නියමිත ගොඩක් හොඳ මට්ටමේ ස්මාර්ට්ෆෝන් පහක් ගැන තමයි අද කතා කරේ. ඉතින් 55000ට වඩා අඩුයි මෙන්න මේ කතා කරපු හැම device එකක්ම. ඉතින් ඔයාගේ දසත් මතක ඇතුව පල්ලා කමෙන්ට් කරන්න. වා සල්ලි තිබ්බොදි මෙන්න මේ devices පහෙන් වා මොකද්ද මිලදී ගන්න කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් කරන්න. මොකද මේ වීඩියෝ එක බලන ගොඩක් අයට අන්න ඒ කමෙන්ට් එක වැදගත් වේවි. ඒ වගේම මේ වීඩියෝ එක බලන පළවෙනි පාරට නම් වාට පුළුවන් පල් හැදින අතපාර subscribe button එක press කරලා subscribe වෙන්න වගේ. ඊට හැපැත්තේ bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හමුමු ඊළඟ වීඩියෝ එකේ. Thank you.